අපේ ගෙතර ලයිට් බිල වැඩි වෙනවා කියන එක ටිකක් හිතට බරයි. ගෘහ විදුලි උපකරණ වැඩි වෙන්න ලයිට් බිල ටික ටික වැඩි වෙනවා. හැබැයි ගොඩක් කලාවට මෙහෙම වෙන්නේ අපේ ගෙදර තියෙන ගෘහ විදුලි උපකරණ ටික හරියට පාවිච්චි කරන්න හැටි අපි නොදැන නිසායි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරමු ගෙදර තියෙන ගෘහ විදුලි උපකරණ ටික කොහොමද හරියට පාවිච්චි කරන්න විදුලි බිල අඩු කරගන්න කියලා. ආදරෙන් පිළිගන්නවා ජෝග්‍රීන්ස් රිකස් චැනල් එකට ගොඩ ඇති ඔයගොල්ල හැමෝම. මේක ඇත්තටම රික්වෙස්ටඩ් වීඩියෝ එකක්. තනුජා දිල්රක්ෂි ඔය අහගෙන ඉන්නවා නම් මේ තමයි ඔයා රික්වෙස්ට් කරපු වීඩියෝ එක. මුලින්ම අපි දැනගන්න ඕනේ මේ විදුලි බිල ඇතුළේ තියෙන පොඩි පොඩි කෑලි ටික. ඔන්න ඔය ටික දැනගන්නේ නැතිව අපිට බෑ විදුලි බිල් ප්‍රති කන්ට්‍රෝල් කරගන්න. අපි බලමු කොයි මොනවද කියලා. අපි මේ කතා කරන්නේ ගෘහස්ත පරිභෝජන එහෙම නැතිනම් ඩොමෙස්ටික් චාර්ජස් ගැන. සාමාන්‍යයෙන් විදුලි බිල් පත එන්නතන ලයිට් බිල් එක දින 30ක් වෙනුවෙන් තමයි සකස් කරෙන්නේ. අපි පාවිච්චි කරන කිලෝ වොට් ප්‍රමාණය එහෙම නැතිනම් යුනිට් ප්‍රමාණයට අනුව තමයි අපේ විදුලි බිල් පත එන්නේ. අපි හැමෝම දන්න දෙයක්නේ. මෙතන ඉඳන් ගලාගෙන යන කතා බහ බොහොම අවධානයෙන් අහගන්න. විදුලි බිල් පතක තියෙනවා ස්ථාවර ගාස්තු කියලා කොටසක්. මෙන්න මේ පෙන්නේ. ඔන්න ඔය ස්ථාවර ගාස්තු ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඔයාගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට අඩු නම් ගෙවන්න වෙන ස්ථාවර ගාස්තු වගේම ඒකකයට අය කරන බිල මෙන්න මේ සටහනේ තියෙනවා. 60ට අඩුවෙන් පරිභෝජනය කරලා තියෙනවා නම් යුනිට් බිඳුවේ සිට 30 දක්වා එක යුනිට් එකක් රුපියල් 2.50 ගානේ තමයි හැදෙන්නේ. ඒකට ස්ථාවර ගාස්තු වශයෙන් රුපියල් 30ක් අය කරනවා. යුනිට්ස් 31 සිට 60 දක්වා ඒකකයක මිල රුපියල් 4.85යි. ඒ වගේම ස්ථාවර ගාස්තු රුපියල් 60ක් අය කරනවා. CEB.LK වෙබ් අඩවියට පිවිසීම මගින් ඕගොල්ලන්ගේ විදුලි බිල්පත ඕගොල්ලන්ටම ගණනය කරගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට වැඩි නම් ගෙවන්න වෙන ගාස්තු සහ ඒකකයක් වෙනුවෙන් ගෙවන්න වෙන ගාස්තු සහ ස්ථාවර ගාස්තු ඊළඟට අපි පෙන්වනවා. හොඳ අවධානයෙන් බලන්න මේ ස්ථාවර ගාස්තු කොහොමද වැඩි වෙලා තියෙන්නේ. යුනිට්ස් 60ට වැඩියෙන් පාවිච්චි කරලා තියෙනවා නම් විදුලි බිල හැදෙන්නේ මෙන්න මේ විදිහටයි. යුනිට්ස් බිඳුවේ සිට 60 දක්වා ඒකකයක් රුපියල් 7.85 බැගින් ඒකට ස්ථාවර ගාස්තු අය කරන්නේ නැහැ. ඊළඟට 61 සිට 90 දක්වා ඒකකයකට රුපියල් 10ක් අය කරනවා. ඒ වගේම ස්ථාවර ගාස්තු රුපියල් 90ක් අය කරනවා. යුනිට්ස් 91 සිට 120 දක්වා ඒකකයක මිල වෙන්නේ 27.75යි. ඒ වගේම 480ක් ස්ථාවර ගාස්තු විදිහට අය කරනවා. යුනිට්ස් 121 සිට 180 දක්වා ඒකකයක මිල රුපියල් 32යි. ඒ වගේම ස්ථාවර ගාස්තු විදියට 480ක් අය කරනවා. සාමාන්‍යයෙන් ගෘහ විදුලි උපකරණ පාවිච්චි කරන ගෙදරක වතුර මෝටරයක්, ෆ්‍රිජ් එකක්, ෆෑන් එකක්, බල්බ්ස් කීපයක් පාවිච්චි කරන ගෙදරක වුණත් යුනිට්ස් 60ට අඩුවෙන් පවත්වාගෙන යන ටිකක් විතර අපහසු වෙන්න පුළුවන්. හොඳට අවධානය යොමු කරොත් යුනිට්ස් 60 සිට 90 දක්වා අපිට ස්ථාවර ගාස්තු තියෙන රුපියල් 90ක් විතරයි. ඒක අපිට දරා ගන්න පුළුවන් මුදලක්. හැබැයි එක්වරම යුනිට්ස් 90 සිට 120, 150 හෝ 180 දක්වා ගිය ස්ථාවර ගාස්තු රුපියල් 480 දක්වා වැඩි වෙනවා. ඒක තුන් ගුණයක් විතර වැඩිවීමක්, ඉතත් වැඩිය තුන් ගුණයකටත් වැඩිය වැඩිවීමක් එකවර. ඒ කියන්නේ ඔයාට යුනිට්ස් 90 නෙමෙයි 91 වුණත් ඔයාට ස්ථාවර ගාස්තු රුපියල් 90 වෙනුවට 480 ගෙවන්න වෙනවා. යුනිට්ස් 60ත් 90ත් අතර එක එකකට රුපියල් 10ක් ගෙවන්න ඕනේ කියලා අපි දැක්කනේ. එතනින් එහාට යනකොට 120 සීමාව වෙනකොට 27.75ක්, එතනින් එහාට ගියාම රුපියල් 32ක් ඔය විදිහට ගාස්තු වැඩිවීමක් සිදු වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් 90 සීමාවේ රඳව ගන්න ස්ථාවර ගාස්තුත් එක්කම අපිට මාසයකට විදුලි බිල වෙන රුපියල් 850ත් 870ත් වගේ අතර මිදලා. ඒ වගේම ඔයා යුනිට්ස් 120ක් වගේ පාවිච්චි කරොත් මාසික විදුලි බිල ස්ථාවර ගාස්තුත් එක්කම 2085ක් 2200ක් වගේ අතර මුදලක් ටිකක් වැඩි මුදලක් එනවා. එතනට එහාට ගිහිල්ලා 120 පන්නල අපි 180 සීමාවට ගියොත් අන්න රුපියල් 4000ක් 4200ක් වගේ ටිකක් ඉහළ අගයක් එන්න පුළුවන්. අපි හිතමු අපිට විදුලි බිල් පත ලැබුණේ අද කියලා. එතකොට මීටරේ ළඟ පොංචි පොතක් එල්ලලා දැනට අපි පරිභෝජනය කරලා තියෙන විදුලි ඒකක ප්‍රමාණය විදුලි බිල් පතේ මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. දිනේ දාලා ඒ ප්‍රමාණය ලියාගන්න, ඒ අංකය ලියාගන්න. ඊට පස්සේ වරින් වර විදුලි මීටරේ චෙක් කරලා යුනිට්ස් 60ක්, ඒ කියන්නේ ලියලා තියෙන ප්‍රමාණයට වැඩිය 60ක් ගිහිල්ලා තියෙනකොට ඒකත් නෝට් එකක් දාලා ලියාගන්න. දැන් ඔන්න අපි යුනිට්ස් 90 සීමාව පන්නන්නේ නැතුව, එක්සිට් කරන්නේ නැතුව ඉන්න, පාලනයකින් ඉන්න
හොඳ සැල්ලකිල්ලෙන් අපි ගෘහ විදුලි උපකරණ පාවිච්චි කරන්න ඕනේ. මේකෙන් අපි ඉබේම යුනිට්ස් ගානේ කියන අනුකෝ 125 පාලනයකින් යුතුව අපි ගෘහ උපකරණ පාවිච්චි කරනවා වගේම තමයි සමහර වෙලාවට දින 30ම නැතු දින 35ක් දින 5ක් හෝ පහ වෙලා මනුකේ වෙන මහත්මයා ආපුවාම එතුමාටත් ලේසි වෙනවා අපි මේ වගේ සටහනක් හැදෙස්සක් සටහනක් යොදා තිබීම. අද කොච්චර සටහන් තිබුණත් ඒගොල්ලන්ගේ තියෙන රෙකෝඩ්ස් වලට තමයි ඒගොල්ල විදුලි බිල්පත සකසන්නේ. එනත් මේ පහසුවක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොමයි විදුලි බිල්පත සකස්න්නේ. මේ ගැන හරි අවබෝධයක් හරි දැනුමක් නැතුව අපිට බැහැ අපි විදුලි පරිභෝජනය සීමා කරන්න. දැන් ඉතින් අපි බලමු මේ ඒකක ගණන අඩු කරගෙන සීමා සහිත විදුලියක් පාවිච්චි කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. අපේ ගෘහ විදුලි උපකරණ කොහොමද හරියට පාවිච්චි කරන්න ඕනේ? අපේ ගෙවල් වල ගෘහ විදුලි උපකරණ රාශියක් තියෙනවා. ඉතින් එකම වීඩියෝ එකෙන් හැමදේම ගැන කතා කරන්න ගියොත් හරියට හොඳ විස්තරයක් හැම එකක් ගැනම දෙන්න බැරුව යනවා. එනිසා එක එක ගෘහ විදුලි උපකරණ ගැන අපි එක එක වීඩියෝ වලින් විකටම කතා කරගෙන යමු. හොඳයි. අපි මුලින්ම කතා කරමු හැම ගෙදරකම වගේ තියෙන ශීතකරණ ගැන. ශීතකරණය තමයි අපි විදුලි බිලෙන් 50% කොටසක් අයිති කරගන්නේ. තනි දොර ශීතකරණයක් නම් විදුලි ඒකක ඒ කියන්නේ යුනිට්ස් 20ක් 30ක් අතර ප්‍රමාණයකට දොර දෙකේ ශීතකරණයක් නම් 50ක් 70ක් අතර ප්‍රමාණයකට පරිභෝජනය කරනවා. ශීතකරණය ඇතුලේ තියෙන සීතල රඳා පවත්වා ගන්න ඒ ශීතකරණයේ කම්ප්‍රෙෂර් එක ලොකු මෙහෙයක් ලොකු වැඩක් කරනවා. ඉතින් අපි නැවත නැවත ශීතකරණය දොර අරිනකොට ඒක ඇතුලේ තියෙන සීතල පිටතට ගලාගෙන එනවා. ඉතින් කම්ප්‍රෙෂර් එක කරන්නේ නැවත නැවතත් විදුලිය උකහාගෙනමින් අර නැති වුණු සීතල යථාර්ථයට පත්කරන මහන්සි වෙලා ලොකු වැඩක් කරනවා. ඉතින් අපි ශීතකරණය අරින වාර ගණන වැඩි වෙන්න අපේ විදුලි මීටරේ ටික ටික වැඩියෙන් කරගෙන පටන් ගන්නවා. ශීතකරණය ඇතුලේ අපි තියෙන බඩු ක්‍රමානුකූලව තියාගන්න ඕනේ වගේම තමයි ඒ බඩුව ෆ්‍රිජ් එකේ කොතනද තියෙන්නේ කියලා අපිට මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතිනම් අපි ෆ්‍රිජ් එකේ දොර ඇරගෙන අද මොනවද දැන් අපි උයන්නේ කියලා කල්පනා කර කර හිටියොත් මතක් කරගන්න විදුලි මීටරේ ඔයා කල්පනා කරන වේගයට අනුවම කරකිනවා කියන්නේ. ශීතකරණයේ තියෙන බීටින් එක මොන මේ කොටස කල් යනකොට නම් ශීලීභාවය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ කුණු තොවිලි බැඳුනහම ඒක හරියට සීල් වෙන්නේ නැති වුනහම දවස පුරාම ශීතකරණයේ තියෙන සීතල ටිකෙන් ටික පිටපිට කාන්දු වෙනවා. එතකොට කම්ප්‍රෙෂර් එක වැඩි බලයක් යොදමින් වැඩි විදුලියක් උරාගනිමින් දෙසි ඇතුළත සීතල පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඔන්න එතකොට අපේ විදුලි බිල ටික ටික ඉහළ යනවා. මොකද අපි පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය වැඩි වෙන නිසා. ඒ හින්දා බීටින් එක හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕනේ. ඒ වගේම නමශීලීභාවය අඩු වෙලා මේක හරියට සීල් වෙන්නේ නැතිනම් අලුත් බීටින් එකක් දාලා මේක අලුත් තඩියා කරගන්නත් අපි වග බලා ගන්න ඕනේ. අපේ විදුලි බිල අඩු කරගන්න ඕනේ. ශීතකරණයේ ඇතුළත තියෙනවා අභ්‍යන්තර උෂ්ණත්ව පාලකය. ඉතින් අපිට වැඩි සීතලක් අනවශ්‍ය වෙලාවෙදී මේක ඇඩ්ජස්ට් කරලා අඩු සීතල මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට අධි ශීතකරණයේ අපිට අයිස් වගේ දෙයක් මේ වෙලාවේ අනවශ්‍ය නම් එහි උෂ්ණත්වය අවම අගයක තියාගන්න පුළුවන්. ඒක මස්වාල වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මගිනුත් අපිට විදුලිය ඉතිරි කරගන්න පුළුවන්. ශීතකරණයේ ඇතුළත තියෙන විදුලි පංකා වගේම පිටිපස්ස තියෙන කොයිල් කොටසත් අපි මෙතන පිරිසිදු කරගන්න ඕනේ. මොකද මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වැඩි විදුලියක් උරා ගන්නවා. ඒ වගේම තමයි ශීතකරණයත් විත්තියත් අතර નિયમિત අඩුකරමින් අඟල් 10ක දුරක්වත් දෙපැත්තත් නිදහස් පරිසරයක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් ශීතකරණය නිතර රත් වීමට ලක් වෙන නිසා කම්ප්‍රෙසර් එක වැඩි බලයක් හදවනවා. මේක යථා තත්ත්වයෙන් තියාගන්න. ඉතින් විදුලි බිල වැඩි වෙනවා. ඒ වගේම දියර වර්ග ශීතකරණය දානවා නම් හොඳට මූඩියකින් වහලා ඒක ආවරණය කරලා තමයි දාන්න ඕනේ. එහෙම නැතිනම් ඇතුළත ආර්ද්‍රතාවය නැත්නම් හියුමිඩ් එක වෙනස් වෙනවා. එතකොට ආයෙමත් කම්ප්‍රෙෂර් එක වැඩි බලයක් යදෙනවා. මේ ඇතුළේ තියෙන හියුමිඩ් එක සීතල ගතිය මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා. ඒ නිසා නිතරම දියර වර්ග මූඩියකින් වහලා දාන්න පග බලා ගන්න. වාතය ආර්ද්‍රතාවයේ වැඩි දවස්වලදී කියන හියුමිඩ් එක වැඩි දවස්වලදී ශීතකරණයේ පිටත දිප්තිත් ගතියකින් යුක්ත වෙනවා. ඉතින් නැවතත් කම්ප්‍රෙෂර් එක වැඩි බලයක් යදෙනවා තමන්ට ඕනේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න. මෙන්න මේ වෙලාවේදී ශීතකරණයේ තියෙන පවර් සේව කියලා බටන් එකක් මේක ප්‍රෙස් කරපුවාම ශීතකරණයේ තියෙන හීටර්ස් ක්‍රියාත්මක වෙලා මෙතෙක් ගතිය නැති කරලා අවශ්‍ය උණුසුමේ ශීතකරණය තියාගන්නවා. සාමාන්‍ය දිනවලදී අපිට මේ පවර් සේව බටන් එක ඔෆ් කරලා තියෙනවා. ඒ වගේම අපි අද ශීතකරණයේ තියෙන මස් මාළු වගේ දේවල් සීතල ඉවත් කරගන්න ඕනේ නම් ෆ්‍රිජ් එකෙන් එළිය තියන වෙනුවට අධි ශීතකරණ කොටසනේ සාමාන්‍ය ශීතකරණ කොටස තියෙනවා. මොකද මේක අධි ශීතකරණය වෙලා තියෙන නිසා පහළ කොටසේ අපි තිබ්බා මේකේ සීතල නිකුත් වෙනවා. ඒකෙන් කම්ප්‍රෙෂර් එක වැඩි බලයක් යොදන්නේ නැහැ. ඇතුළේ සීතල පවත්වාගෙන යනවා. මොකද මේක ටික ටික දිය වෙනකොට
සීතලේ පුරාම පැතිරිලා යනවා. ඒකින් අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ඔයාගේ ශීතකරණය ටිකක් කරන මාධ්‍යයකට නම් අයිස් බැඳෙනවා නම් අඩු කරන මිනිත්තු දෙකක් වගේ අයිස් තත්ත්වයක් බැඳෙනවා නම් ඔන්න සාමාන්‍ය ශීතකරණයකට වැඩිය සීත 10ක් විතර විදුලිය වැය කරනවා. එනිසා මේ බැඳෙන අයිස් ඉවත් කරන්න දිය කළා අරින්න කටයුතු කරන්න ඕනේ. ශීතකරණයේ තියෙන ඕනි බඩු ටික ක්‍රමානුකූලව අසර ගන්න විදියගෙන අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. බලපෑ නැති අයට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔන්න ඒකත් බලලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපි විදුලිය ඉතිරි කරගන්න උත්සාහ කරනවා. ඔයා නිතර නිතර ශීතකරණය අන්ප්ලග් කරනවා නම් විදුලිය විසන්ධි කරනවා නම් ප්ලග් ගලවනවා නම් ඔන්න ශීතකරණයේ තියෙන කම්ප්‍රෙෂර් එක අමාරුවේ දාන්නයි අවධානමක දාන්නයි මේ හදන්නේ. නිතර නිතර අන්ප්ලග් කරනවා කියන්නේ ශීතකරණයේ තියෙන කම්ප්‍රෙෂර් එක හරිම ඉක්මනට ඩැමේජ් වෙනවා කියන එකයි. ඒ වගේම තමයි ප්ලග් අන්ප්ලග් කරපු ගමන් නැවතත් එවෙලෙම ප්ලග් කරනවා නම් ඒකත් හරිම අවදානම් කම්ප්‍රෙෂර් එකට. එනිසා අඩුතරම විනාඩි 15ක්වත් තියලා තමයි අපි නැවත ප්ලග් කරන්න ඕනේ. ශීතකරණයේ විදුලිය අපි විසන්ධි කරපු සැනින් ඒකේ තියෙන උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට ඇතුලේ තියෙන කෑම නරක් වෙන්න, කියන්නේ දිලීර බැක්ටීරියා වර්ධනය වෙනවා, අරිනකොට දුගදක් වෙනවා. ඒ වගේම නැවතත් ප්ලග් කරපු සැනින් කම්ප්‍රෙෂර් එක වැඩි බලයක් වැඩි විදුලියක් යොදාගෙන තමන්ට ඕනි කරන උෂ්ණත්වය පවත්වාගෙන යන කටයුතු කරනවා. ඔන්න අපේ විදුලි බිල ඉහළ යනවා. හදිස්සියේ ට්‍රිප් එකක් වගේ යන්න ඕනි නම්, ශීතකරණය අන්ප්ලග් කරන්න ඕනි නම්, මුලින් මේකේ තියෙන කෑම ටික ඔක්කොම ඉවත් කරන්න, හොඳට පිරිසිදු කරන්න, වේලිව තියන්න, ඒ වගේම තමයි දොර ඇරලා තියන්න කමකට කරන්න. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ විදුලි බිල් කතාක් සැකසෙන්නේ කොහොමද, අපේ යුනිට්ස් ගන්න අපි පාලනය කරගන්න ඕනේ කොහොමද, සහ විදුලි බිල් පොතෙන් 50% විතර ප්‍රමාණයක් අයිති කරගන්න ශීතකරණය කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා ඉදිරියට අපි හැම ගෘහ විදුලි උපකරණයක්ම මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දැනටමත් subscribe කරලා නැතිනම් subscribe කරලා යාළුවොත් එක්ක share කරලා like එකක් දාලා යනකම comment එකක් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒකෙන් නම් සුබ දවසක්.